नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदखं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुर्वनट समदाति सारन शरणयामि। साधु साधु साधु। पिन्नत्नी मी वसान काली මේ පිංගතුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා තමන්ගේ ජීවිතයට උපකාරයක් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට තියෙන්නේ සංඛාරුප්පත්ති සූත්‍රය ගැන කතා කරන්නයි. සීක බල ගැන කතා කිරීමයි. පින්වත්නි, අපි සියලු දෙනාට මේ සංසාර ගමනේ අපි මේ යන රටාව අපට තියෙන්නේ, ඒකට කියන්නේ අනියත උත්පත්තියති අය. අනියත උත්පත්තිය කියලා කියන්නේ නියත වශයෙන්ම කොහේ උපදීද කියලා මරුණට පස්සේ කියාගන්න බැරි අය. ඒ අයගේ එක නියත නැහැ. නියත නැත්තම් මොකක්ද ඒකට කියන්නේ? අනියතයි. එතකොට ඒ අනියත උත්පත්තියතුව අපි යනවා කියන එකේ තේරුම, අපි මරුණට පස්සේ කර්මානුරූපව සමහර විට පෙර ආත්මික කර්මේ මතුවෙලා නිරියන්න පුළුවන්. පිරාත්ම කර්මයේ මතුවෙලා තිරිසං අපායේ උපදින්නත් පුළුවන්. ප්‍රේත ලෝකේ උපදින්නත් පුළුවන්. අසුර ලෝකේ උපදින්නත් පුළුවන්. මොකක් හරි පිනක් ඉස්මතු වෙලා ආයේ මනුස්ස ලෝකෙන්නත් පුළුවන්. දිවි ලෝකිකයන්ටත් ඉඩ තියෙනවා. එතකොට එකක්වත් ෂුවර් නෑ. අපි කියන්නේ not sure, ස්ථිරම කියන්න බෑ. ඒක තමයි සංසාරේ යන අයගේ එක. නියත වශයෙන්ම කියලා කියන්නේ ස්ථිරම වෙන දේ. සෝවාන් වෙච්ච අයට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා නියත වශයෙන්ම සතර අපාය යන්නේ. එතකොට සෝවාන් වෙච්ච අයට නියත වශයෙන්ම සතර අපායේ යන්නේ නැහැ. සකදාගාමි වෙච්ච අය සතර අපායෙන් නිදහස්. අනාගාමි අය සතර අපායෙන් නිදහස්. රහතන් වහන්සේලා සියලු උත්පත් වලින් නිදහස්. අනිත් සියලු දෙනා not sure. ඒ නිසා අපිට අපේ ජීවිතයේ සම්බන්ධයෙන් කයිවාරු ගහන එක පලක් නැහැ. මම නම් පින් කරගත්තා,
මම නම් හොඳ ලෝකෙක යන්නේ කියලා අපි ඒවා ඔක්කොම නිකන් හිතෙන් මවා ගන්න දේවල්. අපි හිතෙන් මවා ගන්න දේවල් ගොඩක් අපි සාක්ෂාත් කරලා තියෙනවද? සිතවිලි මාත්‍රයෙන් ඉවර වෙලා තියෙනවද? ගොඩක් අපි හිතෙන් මවා ගන්න දේවල් සිතවිලි මාත්‍රයෙන් ඉවර වෙනවා. සමහර වාසයි ලකු රස්සාවකට හිතපු රස්සාවට නෙමෙයි ගියේ. සමහර පදිංචි වෙන්න හිතන් හිටි වෙන දිහාක පදිංචි උනේ වෙන දිහාක. බඳින් යාළුවනේ වෙන කෙල්ලේ බැන්ති වෙන්නේ කියක්. වෙන්න බැරිද? තියෙනව නේද? බලාපොරොත්තු උනේ පුතෙක් ලැබුණේ දුවේ. වෙන්න බැරිද මෙව්වා? එතකොට අපි හිතාගෙන ඉන්න විදියට මේ පේන ලෝකෙත් සෙට් වෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්න රටාවට අපි ඇස් දෙකෙන් පේන ලෝකෙ අපිට උනේ නැහැ. එතකොට අපිට පිටස්තර සාක්ෂි හොයන්න ඕනේ නැහැ. අපිට හිතාගෙන ඉන්න විදියටම ඔක්කොම වුණා නම් මේ ජීවිතේ හිතාගෙන ඉන්න විදියටම ඔක්කොම වෙලා, හිතාගෙන ඉන්න ඉඩ හිටපු කෙනත් බැඳලා, හිතාගෙන හිටපු ඉඩමත් හම්බ වෙලා, හිතාගෙන හිටපු ගේත් හදලා, හිතාගෙන හිටපු වාහනේත් හම්බ වෙලා, හිතාගෙන හිටපු ජාතියෙම ළමයි ලැබිලා, ඒ ඔක්කොම වුණා නම් හිතාගෙන ඉන්න විදියට, එහෙනම් මරණින් මත්තිත් අපි හිතාගන්න එක ඒ විදියටම එන්න ඉඩ තිබේ. මේ ජීවිතේ අපි හිතාගෙන ඉන්න රටාවෙන් නොවේ නම් වෙන්නේ, එහෙනම් මරණින් මත්තේ අපි හීනකින්වත් හිතපු නැති තැනකට අපේ උප්පත්ති වෙන්න බැරි නෑ. ඒක තමයි මේකේ ඇත්ත කතාව. ඒ නිසා ඇත්ත කියන එක හැමතිස්සෙම පැනල යන්න බැරි එකක්. ඒකට මොන දෙන්න වෙනවා? අපි බොරුව කියන එක ඕන වෙලාවක අපිට උපදාලා ලස්සනට පෙන්වන්න පුළුවන් එකක්. ඇත්ත කියන එකේ යම් කිසි දෙයක් නම් තියෙන්නේ, ඒ දේ හැමතිස්සෙම විවෘත වෙනවා. දැන් අපි ගත්තොත් මේ කප් එකක් දානවා මිනිස්සෙක්. ලස්සනට පාට කළා, ඇස් පාට කළා, ලිප්ස්ටික් ගාලා, කොණ්ඩි දාලා. දැන් මේ කප් එක යාට හැමතිස්සෙම තියන් ඉන්න පුළුවන්ද? බෑ. එයා නාපු ගමන් ඇත්තෙක් කිනම්. නිදාගෙන ඉඳලා ඇහැරිච්ච ගමන් ඇත්ත රූපේ. ඒ වගේ මේකප් කරලා ගන්න එකයි ඇත්තේ එකයි අතරේ වෙනසක් තියෙනවා. ඒ වගේ තමයි මේ ලෝකේ සත්‍ය කියන එක සරසන්න බෑ. බොරු ඕනතරම් සරසන්න පුළුවන්. බොරුවට ඕනතරම් බලාපොරොත්තු දෙන්න පුළුවන්. බොරු ලස්සනට කරන්න පුළුවන්. ඔය දේශපාලනඥ කරන් මිනිස්සුන්ව කරකෝල ගන්න පුළුවන්. සත්‍යයට එහෙම බෑ. සත්‍ය තියෙන්නේ පැහැදිලි කරලා දෙන එකක්. එතකොට මම ඔබට කිව්වේ මුලින්ම අපි ඔක්කොම අනියත ගති ඇති අය. එතකොට මේ අනියත ගති කියලා කියන්නේ අපි ස්ථිරම දන්නේ නැහැ ඊළඟ ආත්මේ කොහෙද උපදින්නේ කියලා. එහෙම වෙච්ච නිසා තමයි අපි මෙතෙක් මේ සංසාරේ මේ විදියට ආවේ. ඉතින් මොකක් හරි අපේ යම් කිසි පිනකට මේ ආත්මය අපි මිනිසෙක් වුණා. ඊළඟ විශේෂයක මිනිසෙක් වෙලා අපි කතා කරන භාෂාවෙන්ම අපිට ජීවිතයේ ඇත්ත තත්ත්වේ ආණ්ඩ ලැබෙනවා. එතකොට අපි කතා කරන භාෂාවෙන් අපිට ඇත්ත අහන්න හම්බුනේ නැත්තම් අපිට ඇත්ත තේරුම් ගන්න විදියක් නැහැ.
එතකොට ඒක අපි තේරෙන භාෂාවෙන් අහන්නම ඕනේ. නැත්තම් තේරුම් ගන්න දැන් අපි කියමු බුදුරජාණන් වහන්සේගේ කාලේ භාවිතා කළේ පාලි. එතකොට අපි මේ කාලේ පාලියෙන් ඔබට බණක් කිව්වොත් තේරෙයිද? ඇයි ඔබේ භාෂාව එක නෙමෙයි. ඒ වගේම අනුරාධපුර යුගයේ හිටිය මිනිස්සුන්ගේ තිබිච්ච භාෂාව දැන් නැහැ. ඒ සීගිරිගි ඔබ සමහර විට අහලා ඇති සීගිරිගි, සීගිරි කුරුටුගි, ඒවා තියෙන්නේ පරණ භාෂාව. ඒකත් අපි ආයේ ඒක සිංහලට තෝරගන්න ඕනේ. එහෙනම් අපේ භාෂාවෙන් අපිට ඇත්ත අහන්න ලැබීම තමයි මේ සත්‍යයක් තේරුම් ගන්න අපට උපකාරී වෙන්නේ. එතකොට අපි කිව්වා අපි එතකොට මම කොහොම හරි සෝවාන් වෙන්න ඕනේ, මම ස්ථිරම සෝවාන් වෙන්න ඕනේ කියලා එහෙම ගන්න බෑ මේක. ඒකට උවමනා කරන දේ ගුණ ධර්ම අපි හදා ගන්න ඕනේ. ඒක මෙහෙම එකක්. දැන් අපි සාමාන්‍ය විදිහට කියමු. දැන් ඔන්න අපි ඉස්සල්ලාම අපිට මොකක් හරි කළා, කවුරු හරි අපිට ඉඩමක් දෙනවා කියමු, ගියක් හදාගන්න ඉඩමක් දුන්නා. ඇතර පාරේ ටැප් ලයින් එකක් ඒ පැත්තට යන්නේ නැහැ. එහෙනම් තමන් මොකද්ද ගේ හදාගන්නකට කරන්න ඕනේ? ලිඳක් කපා ගන්න ඕනේ. එතකොට උල්පත යන්නේ ඕගොල්ලන්ට කී කියාද ඒ පොළොවේ යන රටාව යනවද? පොළොවේ යන රටාවේ උල්පත යනවා. එතකොට මේ භූමියේ යටින් උල්පතක් ගියොත් අපි මේ මෙතන මේක වෙන්ට ඇති කියලා හිතලා ඒ ලිඳ හාරන්න ගන්නවා. අපි හාරගෙන යනකොට ඕන්න තියෙනවා උල්පත. එතකොට ඒ උල්පතින් වතුර උනන්න ගන්නවා. ඒ උල්පතින් වතුර උනන්න හේතුනේ මොකද්ද? ලිඳ සෑරීම. අපි ලිඳ සාරාන්නේ නැතුව ඉන්නවා. එතකොට උල්පතේ හිමම තියෙනවා. එතකොට වතුර මතු වෙන්නේ නැහැ. එතකොට වතුර මතු වෙන්න නම් ලිඳ හාරන්න ඕනේ. අපි කිය මේ භූමියේ උල්පත් නැහැ. එතකොට අපිට වතුර වල අවශ්‍යතාවය තියෙනවා. උල්පත නැහැ. අපිට වෙන භූමියකුත් නැහැ. අපි ඒක හාරද්දී වතුර නැහැ. එහෙම ඉඩනුත් නැද්ද? තියෙනවනේ. මේ පොළොව ඇස්සේ යන්නේ උල්පත යම් ආකාරයෙන්ද? යෝනිසෝ මනසිකාරී වගේ. ඒක අපිට කෘතිමව ගන්න බෑ. ඒක උපතින් එන්න ඕනි. දැන් අපි අහලා තියෙනවනේ ධර්මයේ වචනයක් යෝනිසෝ මනසිකාරී කියලා. යෝනිසෝ මනසිකාරී කියන්නේ නෝනින් කල්පනා කිරීම. ඒ කල්පනා කිරීමම නෙමෙයි, වැටහීම. එතකොට මේ වැටහීම කියන එක මේ සිතේ උල්පත වගේ තියෙන එකක්. එතකොට යා සද්ධර්ම ශ්‍රවණය කරනවා. කල්යාණ මිත්‍රයෙකුගේ ආශ්‍රයෙන්. ඒ ශ්‍රවණය කළාට පස්සේ දහම් කරුණු ලිඳ හාරනවා වගේ. ඒකට හිත යොමු කරගෙන ඉන්නවා කියන්නේ ලිඳ හාරනවා වගේ. එතකොට ඒකේ ලිඳ හාරගෙන යනකට උල්පත මතුණා කියන්නේ ධර්ම කරුණ වැටහෙන්න පටන් ගන්නවා කියන එකයි. එතකොට එහෙමයි මේ කාලේ නැති ගානයි. අපිට යුගේ ඉවර වුණා. ඒ කියන්නේ අපි වැරද්ද නෙමෙයි. අපි වැරද්දම කිව්වත් ඒකට කමක් නැහැ. ඒ කිව්වේ අපිට බුදුරජාන් වහන්සේගේ කාලේ
ඒ වගේ අර පොළොව ආසියේ උල්පත යනවා වගේ හිත ඇතුලේ වටහා ගැනීමේ හැකියාව ඇතුව ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේගේ රාතන් වහන්සේලාගේ ඇසුර ලැබුණා නම් අන්න කල්යාණ මිත්‍ර සම්පත්තියේ සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනවා. ලැබිච්ච ගමන් ඒක නිකන් හිත ඇතුළ හාරගෙන ගිහිල්ලා උල්පත මතු කර ගන්නවා වගේ. දැන් අපි කාලය ඇතිසි ධර්මයේ උගන්වනවා ඉගෙන ගන්නවා. අපි ඔක්කොම මේ වෙලාවට අහගෙන ඉන්නකොට තේරෙනවා නැගිට්ට ගමන් මතක නැහැ. ඒකනේ ඇත්ත කතාව. ඊට පස්සේ ආයේ පරණ කෙලිස් ගුඩි ඕනම් පොඩ්ඩක් ආඩම්බර වෙයි. හා මමත් දැන් දන්නවා අය කියලා ඔච්චරයි. එතකොට එහෙම මිසක් එහෙම වෙන්නේ නැහැ මේ කාලේ. එතකොට ඒක මේ කාලේ වැරැද්දක්. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ එන්නේ එන්න අපින් ඈත් වෙන එකක්ද වෙන්නේ ලඟ වෙන එකක්ද වෙන්නේ? ඈත් වෙන එකක් තියෙන්නේ. එතකොට මේ කාලේ වැරද්ද තියෙද්දී හරි විදියට ධර්මය අල්ලන්න මේ ආත්මෙ බැරි වුණොත් ආයෙත්ින් මං කියවන්නේ අපේ සංසාර ගමන ස්ථිර නැහැ. අනියතයි. ඒ අනියත ජීවිතේ කොහේ හරි ගිල්ලපුදී කර්මයේ විසින් ඒ කාර්ගණ යනවා. ආන් ඒ අනියත ජීවිතේ කොහේ හරි ඔහේ දඩාවතේ උපතක් කරා යන රටාවට පොඩි වෙනසකට උදව්වක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි ඔය සීක බලය කියලා මම අපිට කියන්න යන්නේ. ඒක තමන් විසින් ඇති කරගන්න ඕන එකක්. ඒ කියන්නේ මට සීක බල තියෙනවා. මම දන්නවා දැන් ඉතින් මම සුගතියේ මිසක් දුගතිය යන්නේ නැහැ කියලා. එහෙම තමන් සම්බන්ධින් තමන්ට කයිවාරු ගහන්න මේකේ ඉඩක් නැහැ. ඒ මොකද හේතුව තමන් එහෙම හිතාගෙන සතියක් ඉදී ඊළඟ සතියේන ප්‍රශ්නේදී තමන් මොන දින රටාවෙන් තමන් හිතපු රටාව ඕන තරම් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම හද ඉන්න එකක් තමයි ධර්මයේ හොඳට අවබෝධ වෙනකම්ම තියෙන්නේ. එතකොට ඒ නිසයි අපි මේ ධර්මයේ අසන්න තියෙන්නේ. යහලා පුරුදු කරන්න තියෙන්නේ. මම ඔබට කියන්නම් මේවට පොඩි සාක්ෂි කීපයක්. එක රෝහලකට අම්ම කෙනෙක් මේ බොහොම ශ්‍රද්ධාවන්ත දුවක් ඉන්නවා. ඒ අම්මා රෝහලට ගිහිල්ලා ඇඳේ ඉන්නවා. ඒ ඇඳේ ඉන්නකොට ඒ දුව උපස්ථාන කරන්න ගියා. කාට උපස්ථාන කරන්නද ගියේ? තමන්ගේ මවුට. අල්ලපු ඇඳේ හිටියා තව ආච්චියෙක්. මේ ආච්චිටත් අර අම්මට කරන සැලකිලිම කළා. ඉතින් ආච්චි කියනවා අනේ බොහොම පිංචිදී වේවා දුවට කීකේ කියනවා. එතකොට පිටින් පේන්නේ මේ ආච්චි දුව කෙරෙහි සිත් පතනවා වගේ එකක් නේද? නමුත් ආච්චිට නොතේරිම ආච්චිගේ හිත බැඳුනා අර ළමයාට. අනේ මේ ජාති ළමයෙක් මට නෑනේ කියලා. දැන් ගොන්න බලන්න වෙනස් වෙන හැටි. ගියේ මොකේටද? අම්මට උපස්ථාන කරන්න. අර ආච්චි අසරණ වෙලා ඉන්නකොට වැඩි හොඳට ඒ ආච්චිට උදව් කළා. ආච්චි මැරුණා. අර ළමයට වැහුණා. දැන් බලන්න හිතන දේවල්ද වෙන්නේ. ඒ නිසා මේ
අපි හිතන රටාවේ නෙමෙයි මේ හිතවිලි අපේ හිත වැඩ කරන්නේ. හිතටම ඕන කරන පිස්සු ගමනක් මේ සංසාරේ සත්වයා යන්නේ. ওই අනාතරේ තමයි මේ මිනිස්සයා මේ ධර්මයට පොඩක් ආශා කරන්නේ. ඒ ආශා කරගෙන තමයි මේකට දැන් අපිට ආශාව තියෙනවා. නිදහාරගන්නටත් ආසයි. වතුර බොන්නටත් ආසයි. නිදහාරගන්නටත් බැරි නම් උල්පතක් නැත්තම් අර වතුර ලැබීමේ සැපේ එයාට ඉක්මනට ලැබෙයිද? දැන් ඉඳමේ උල්පත් නැහැ. සැප ලැබෙන්නේ වතුර තිබ්බොත්. එතකොට මෙයා හාරගන්නටත් අමාරුයි. එතකොට අර වතුර නැතිකමෙන් තියෙන කරදරේ එයා විඳවන්නේ නැද්ද? විඳවන්නේ. අන්න එහෙම එකක් මේ සසරේ තියෙන්නේ. තියෙන නිසා අපි මේ ඒ ස්වභාවයේ, ඒ කියන්නේ මේ සංසාරේ හැටි තේරුම් ගන්න ඕනේ. තව එක අම්ම කෙනෙක් හිටියා, ආච්චි කෙනෙක්. මේ ආච්චි ධර්මය අහන්න යන්න පුරුදු වෙලා හිටියා මුණුබුරත් එක්ක. ඉතින් මේ ආච්චි පින් කරන පින් ඔක්කොම ලියා ගන්නවා පින් පොතක් කියලා. මුණුබුරන් තරුණියෙක්. ඉතින් ආච්චි ඉස්පිතාලේ ඉන්නකොට ආච්චි ගාවට ගිහිල්ලා මේ මුණුබුරා මේ පින් පොත කියවනවා. ආච්චිගේ හිතට ගියේ පින නෙමෙයි, අනේ මේ කොළු පිටියා කියලා. මොකේද ගියේ? මුණුබුරාට. මෙරිලා මුණුබුරා ගාවට ආවේ. වැඩේ වැරදුනාට පස්සේ වැරදිච්ච පාරේ යෑම මිසක් හරි පැත්තට යෑමක් නැහැ. වැඩේ වැරදුනහම වැරදිච්ච පාරේ යනවා මිසක්, ඒ කිව්වේ බැරි වෙලාවත් හිතේ වගේ වෙලා ප්‍රේතෙක් වුණා. ප්‍රේතියා වුණාට පස්සේ ආ ප්‍රේත ට්‍රැක් එකේ යනවා මිසක් ආයි මිනිස්සෙක් විදියට හිතන්නේ නැහැ. ඒකයිගේ වැඩේ වැරදුනහම වැරදිච්ච පැත්තේම යනවා මිසක් මේ සංසාරේ හරි පැත්තට යමක් නැහැ. හරි පැත්තට යන්න නම් ඉතින් දෙවියෙක් වෙන්න ඕනේ. දෙවියෙක් වෙන්න මොකෝ සල්ලි දීලා වෙන්නේ? එහෙම මුකුත් නැහැනේ මේකේ. ඒකෙන් දැන් මම කියවන්නේ ඔබට තමන්ගේ හිතේ ස්වභාවය, අපි හිතපු දේවල්, කල්පනා කරපුවා, අපි සැලසුම් කරපුවා, සිහින මවාපුවා, ඒවා එකක්වත් අපිට ඒ විදියට උනේ නැහැ. ඉතින් ප්‍රායෝගික ජීවිතයේ තුල අපිට එකක්වත් උනේ නැත්තම් මේ මරණින් මත්තේ අපි හිතූ පමණින් වෙයිද? අන්න ඒකට තියෙන ආරක්ෂාව තමයි සීක බල කියලා කියන්නේ. සීක බල ඔබ දන්නවා පහක් තියෙනවා. ඒ පහට කියන්නේ පළවෙනි එකට කියන්නේ ශ්‍රද්ධා. ශ්‍රද්ධා කියලා කියන්නේ සීක බලේ පළවෙනි එක. දෙවෙනි එකට කියන්නේ සීල. තුන්වෙනිකට කියන්නේ ශ්‍රුත. දැන් මේ ශ්‍රුතේ තමයි දෙන්නේ අපි. හතරවෙනිකට කියන්නේ ත්‍යාග. පස්වෙනිකට කියන්නේ ප්‍රඥා. යම් කිසි කෙනෙකුට කාට හරි හරි විදියට ඔය සීක බල පහ ඇති වුණොත් අන්න යාට ඊළඟ එකට අවස්ථාව තියෙනවා. ඉකිවි මාර්ගඵලවලට ඒක තමන්ගේ හිතේ දියුණු වෙනකන් කෘතිමව ගන්න බෑ. මම ওই මුල් කාලේ ධර්ම ඉගෙන ගන්න කාලේ
මං එකේ කාරන් වල භාවනා මධ්‍යස්ථාන වල යෝගී ස්වාමීන් වහන්සේලා ඇසුරු කළා. ඒ කාලේ මං දැක්කා ඒ මං ඉතින් ওই දවස් 10 භාවනා දවස් මාසි භාවනා ඒ වගේ වට මං ඒ කාලේ සහභාගී වුණා. ඉතින් අපි දැක්කා මිනිස්සු ඔක්කොම ධර්මයේ ගැන කතා කරන්නේ ඒ කාලේ ඉතින් ඒකෙන් මම හුඟක් ඉගෙන ගත්ත දේවල්. ඒකෙන් මට සෝවාන් වුණොත් අන්නසවල්ලා සෝවාන්. අසවල්ලාම්මා අනාගාමි. අසවල් කෙනා මෙහෙමයි කී කිය කතා වෙච්ච තැන්වල මං හිටියේ. මෙතන ඇත්තටම සමහර විට එහෙම ගියපු අය. නමුත් ප්‍රායෝගිකව ඒගොල්ලන්ට එහෙම ඒවා නැහැ. එතකොට අපි එහෙම එකක් ඒගොල්ලන්ට නැහැ කියලා කිව්වට ඒ කියන්නේ භාවනා කරගෙන යනකොට සමහරුන්ට ඔන්න කය නොදෙන යනවා. කය නොදෙන ගියාම ධර්මය ගැන අහපු නැති පුරුදු කරපු නැති කෙනා හිතනවා හා මට මේ මොකක් හරි වුණා කියලා තමන් විසින් ඒකට ලකුණු දා ගන්නවා. එහෙම නැත්තම් යාට හිතින් වැටහෙන කරුණු අපි කියමු දැන් සමහර අයට භාවනා කරගෙන යනකොට හිතෙනවා මේ ඒ කියන්නේ සමහර විට දැන් මට අසවලා කතා කරයි කතා කරනවා. එතකොට හිතනවා එහෙනම් මට ඥානයක් පහළ වෙලා ආන් රැවටුණා. ඊට පස්සේ හිතනවා අද ස්වාමින් වහන්සේ මට නම කියලා අඬ ගහයි. ඕවා තමයි ඔගේ චූටි චූටි ළමා හිතක් තමයි එතකොට තියෙන්නේ. එතකොට කතා කරනවා හා එන්න සිරිලතා කියලා. ආන්න මට කතා කළා කියලා. දැන් ඒක හිතන්නේ Tamanට ඥානයක් පහළ වුණා කියලා. ඒ වගේ හරියට අමාරුයි වැටෙනවා. මං ඒ නිසා ඒව අතහැරියා. ඒ සිද්ධි අතහැරලා මම කල්පනා කළා ඒක නෙමෙයි කරන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම කියා දෙන්න. අතන අවාසිය මොකද්ද? දැන් එහෙම වෙලා තමන් ගැන මොකක් හරි මතයකට ආවා කියමෝ. මම දැන් සෝවාන් වෙච්ච කෙනෙක් කියලා. එතකොට ඒකට යා පාදක කරගන්නේ තමන්ගේ අත්දැකීම මිසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ නෙමෙයි. එතකොට ධර්මයේ කියනකොට අපි එයා කියනෝ නෑ ਉਹ වෙනස් වෙලා ඇති. අන්න හානියෙන්නේ ශ්‍රද්ධාවට. පළවෙනි සීක බලයට හානි වෙනවා. ඉතින් මම මහමෙවුනාවේ මහන්සි ගත්තී සීක බල ටික ආරක්ෂා කරලා දෙන්නයි උපද්දවලා නැත්තම් ඒක ඇති කරගෙන ආරක්ෂා කරගන්න උදව් වෙන්නයි. මට උපද්දවන්න බෑ. මේ ඒක තම තමන් විසින් හිතේ ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕනේ. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන ඒ කරුණු තීරුම් ගැනීම. මම ඔබට කියන්න මේක පුංචි දෙයකින් ගැසිලා යන්න පුළුවන් එකක්. අපි පාරේ යනවා. යනකට ත්‍රිවිල් එකක පිටිපස්සේ ගහලා තියෙනවා. දෙවලොයන්ටත් ආසා නැත. අපායන්ටත් බයක් නැත. දැකලා නැද්ද ඔයගොල්ලෝ එහෙම ගහපුවා? එතකොට ඒක අහගෙන ඉන්නවා තරුණ වයසේ පුතාල දූලා. හා හරි ශෝක්නේ. එතකොට මිසදිටුවක් නේද? එතකොට අර ත්‍රිවිල් එකේ ඒ ළමයා දන්නවද තමන් මේ මිසදිටුවක් පතුරවනවා කියලා? ඒක පේන්නේ බැලූ බැලමට මහා චණ්ඩිකමක් වගේ. ඇයි කියන්නේ දෙව්ලෝයන්ටත් ආසා නැත. අපායන්ටත් බය නැත. එතකොට ඒව නිකන් අපිට හිතෙන්නේ මහා චණ්ඩි කතා. ඒවගේ අදහස් එනකොට එක පාට යාට නැතු යනවා. පවට ලැජ්ජාව. පවට බය.
ලැජ්ජා බය දෙක නැතු යනු. අර බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි හිත පහදවාගත්තම තියෙන වාසිය මොකද්ද? ඒ බුදුරජාණන් වහන්සේ තමයි මේ ඇත්ත අවබෝධ කළේ කියලා. උන්වහන්සේ ගැන තම තමන්ගේ දැනුම් මට්ටමින් හිත පහදවා ගන්නවා. ඉතින් හිත පහදවා ගන්න එකට තම තමන්ගේ දැනුම තමන් අහලා තියෙන ප්‍රමාණය උදව් වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කවුද කියලා අපිට කියලා දුන්නා. උන්වහන්සේ අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්ම සාරති, සත්තාදී මනුසානං බුද්ධ භගවා, මේ වගේ උන්වහන්සේට තියෙන ඥාන ගැන කියලා දුන්නා. එහෙම උන්වහන්සේ ගැන වෙන කෙනෙකුට කියන්න හැකියාවක් නැහැනේ. බුදු කෙනෙක් ගැන දන්නේ බුදු කෙනෙක්නේ. එතකොට අපි ඒක අපි තේරෙන මට්ටමින් තේරුම් අරගෙන අපි හිත ප්‍රසන්න කරගන්නවා. සිත පහදවා ගන්නවා, මේනම් ශ්‍රේෂ්ඨ කෙනෙක්. මේනම් උතුම් කෙනෙක්. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා ධර්මයක්. ඒ ධර්මයේ උගන්වනවා මේ ලෝකෙ දුකයි කියලා. දුක වෙන්නේ අර මම මුලින්ම කියපු කාරණෙත් එක්කයි. මොකද සංසාරයේ සත්වයාගේ ගමන අනියතයි. අනිත්‍යයි නෙමෙයි, අනියතයි. නියත කියන්නේ ස්ථිරම, මේ තැන උපදිනවා, මෙතන උපදිනවා, අතන උපදිනවා, ස්ථිරවම වෙන කොහෙවත් උපදින්නේ නැහැ කියන එකයි. අනියතයි කියන්නේ ස්ථිර නැහැ, කොහේයිද දන්නේ. අන්නේ නිසායි ඉපදීම දුක වෙන්නේ, දිගින් දිගටම ඉවරයක් නැති විදියට. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා, මහණෙනි මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා මේ සත්වයා එක්කෙනෙක් මේ සංසාරේ හැඬු කඳුළු සාගර ජලයට වැඩේ කිව්වා. අපි මේ ආත්මේ හැඬු කඳුළු එකතු කරොත් මේ සෙහඳක් තරම්වත් නැහැනේ, නේද? සාගර ජලයට වැඩේ කිව්වා එක්කෙනෙක් හෙළු කඳුළු. ඉතින් අපි එහෙනම් මොනතරම් මේ සංචාරකයෝද, ටුවරිස්ලා. කොහෙද අපි ටුවර් එක ගෙනියන්නේ? සතර අපායේ, භවයෙන් භවයේ දුකට වැටි වැටි යන මේ සංසාරය යන සැරිසරා යන්නෝ. ඒකයි දුක. ඒක නැත්තම් දුක නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා ඒකට හේතුව, මේ දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාව කිව්වේ දැන් ඔන්න මනුස්ස ලෝකේ ආවහම අපිට තියෙන්නේ මනුස්ස ලෝකෙට ඇති තෘෂ්ණාව. අපි ප්‍රේත ලෝකෙ ගියොත් ප්‍රේත ලෝකෙට ඇති තෘෂ්ණාව. අපි සතෙක් වුණොත් ඒ සතාට ඇති ඒ සත්ත්ව ලෝකෙ තියෙන තෘෂ්ණාව. අපි නිරේ ගියොත් ඊට අදාළව තියෙන තෘෂ්ණාව. අසුරු ලෝකෙ උපන්නොත් එතන තියෙන තෘෂ්ණාව. මනුස්ස ලෝකෙට ආවොත් මෙතන තියෙන තෘෂ්ණාව. දෙවියන් අතරට ගියොත් එතන තියෙන තෘෂ්ණාව. බ්‍රහ්ම ලෝකේ ගියොත් එතන තියෙන තෘෂ්ණාව. මේ විදියට බුදුරජාණන් වහන්සේ වදාළ මේකමයි හේතුව කිව්වා. මොකද්ද හේතුව? තෘෂ්ණා. මං කිව්ව දැන් ඔන්න මොනුබුරා පිම්පොත කිව්වා. එතකොට ආච්චිට තෘෂ්ණාව ඇති කරගන්න තිබ්බේ මොනුබුරා ගැනද, පින ගැනද? පින ගැන තෘෂ්ණාව ඇති කරගත්තනම් ආච්චි බේරෙනවා. ආච්චිට තෘෂ්ණාව හටගත්තේ මොනුබුරා ගැන. සමහරට ඒක ආච්චි දැනගෙන හිටියේ නැහැ. මොකද අපි ආශාවල් අපේ හිතේ වැඩ කරන විදිය අපිට කී කී වෙනවා නෙමෙයි.
ඒකට ධර්මයේ පාවිච්චි කරන වචනයක් අනුසය කියලා. අනුසය කියලා කියන්නේ ඇතුළේ වැඩ කරනවා, පිටින් පේන්නේ නැහැ. ඇතුළේ වැඩ කරනවා පිටින් පේන්නේ නැහැ. සමහරට මෙහෙම වෙන ඔබට වෙලා නැද්ද? කටුවක් ඇනිනවා. අපි කටුව අරන් දානවා, කටුවේ තුඩ අස්සට ගිහිල්ලා. එතකොට අපිට කකුල තියෙන එකට රිදෙනවා රිදෙනවා රිදෙනවා. හැබැයි තුඩ තියෙනකම්ම රිදෙනවා. ඊට පස්සේ අපි අමාරුවෙන් පාදලා පාදලා අර තුඩ ගලවලා දානවා. ඊට පස්සේ ටික ටික සුවපත් වෙන්නේ නැද්ද? ආන්ගේ වගේ එකක් තමයි මේ තෘෂ්ණාව කියන්නේ. මේ අපිට ඇහැට පේන රටාවක් නෙමෙයි. එතකොට ඒක තියෙනවා. මේක කොච්චර මායාකාරී විදිහටද තියෙන්නේ කියන්නේ, සමහර විට අපි ධර්මයේ හොඳට පුරුදු කරනකොට ඒක නිකන් නිදාගත්ත වගේ හැංගෙනවා. මේ අපේ පරණ අටුවා පොත්වල සඳහන් වෙනවා, එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ මහසිව කියලා, මට හරියට නම් මතක නෑ උන්වහන්සේගේ නම. උන්වහන්සේගේ ගෝල නමක් හිටියා. ඒ ගෝල නම උන්වහන්සේගේම ඇසුරෙන් ධර්මය පුරුදු කළා, රහතන් වහන්සේ නමක් වුණා. දැන් ගෝල නම ගුරුන්වහන්සේ ළඟින් ආශ්‍රය කරද්දි තේරුණා, ගුරුන්වහන්සේත් හිතාගෙන ඉන්නේ රහත් වුණා කියලයි. එතකොට ගුරුනාසේ රහත් නෑ, පුතජන සෝවන් වෙච්ච කෙනෙකුත් නෙමෙයි. එතකොට මේ ගුරුනාසගේ මොකක් හරි එකකින් මේ ශිෂ්‍යනම හොයාගත්ත. මේක මොකද්ද හොයාගත්තේ? රහත් වෙලා නෑ කියලා. ඊට පස්සේ තු මම මේ ගුරුවරයාගෙන් ඉගෙන ගත්තා, මං ඒ ණය ගෙවන්න ඕනේ. ගුරුනාස ළඟට ගිහිල්ලා වන්දනා කළා, කිව්වා, ස්වාමීනි, ඔබ වහන්සේ මේ ධර්මය අවබෝධ කරලා කොච්චර කල්ද කියලා ඇහුවා. දැන් අවුරුදු 30ක් වෙනවා කිව්වා. 30 අවුරුද්දකට කලින් අවබෝධ, එහෙනම් මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් ඇවිල්ලා 30 අවුරුද්දකට කලින්. එතකොට ඒ වෙලාවේ හිතේ රැවටීමක් ඇති වුණා, මන් දුකින් නිදහස් වුණා කියලා. ඊට පස්සේ ඇහුවා, එතකොට ස්වාමීනි ඔබ වහන්සේට ඉරිදිත් තියනවද කියලා ඇහුවා. තියනවා කිව්වා. ඉරිදිත් තියනවා කිව්වා. ඊට පස්සේ ඇහුවා, එහෙනම් ස්වාමීනි හස්ති රාජයක් මවන්ට පුළුවන්ද කියලා ඇහුවා. හා පුළුවන් කිව්වා. කියලා භාවනාන යෝගී වෙටියා, මින් හස්ති රාජයක් ඉස්සරහා ඉන්නවා. ඊට පස්සේ ඇහුවා, එතකොට ස්වාමීනි මේ හස්ති රාජයා හොඬ වෙලා තුස්සගෙන පොළවේ පස් පෙරලගෙන තමන්ගේ පැත්තට එන්න කියලා අදිෂ්ඨාන කරන්නත් පුළුවන්ද කියලා ඇහුවා. ආ, ඒකත් පුළුවන් කිව්වා. අදිෂ්ඨාන කළා, මේන් එතා එන්න ගන්නකොටම නැගිට දුවන්ඩ. ආ ස්වාමීනි යන්න එපා. ගෝලයා ශිෂ්‍යනම උන්වහන්සේගේ අතින් ඇල්ලුවා, ස්වාමිනී වඩින්නේපා, හිත බලන්න කිව්වා. එතකොට ඒ ගුරුනාංශය කියනවා, සත්පුරුෂය මට පිහිට වෙන්න. බලන්න 30 අවුරුද්දක් තිස්සේ තමන් දන්නේ නැහැ තමන්ගේ හිතේ කෙලිස් වැඩ කරපු හැටි. එතකොට බලන්න මේක එහෙනම් ලේසි කටුවක්ද මේ තෘෂ්ණා කට්ට? මේ ඇනිලා තියෙන එක අපිට හොයන්න පුළුවන් එකක්ද? ඉතින් ඒ නිසා මේක අපි බොහොම සීරුවෙන් නෝනින් හසුරුවල බේරෙන එකයි. සමහර දේවල් තියෙනව නේද අතින් පයින් විසඳන්න බෑ, හැබැයි මොළෙන් විසඳන්න පුළුවන්. මේ සසර ගමනේදීත් ඒක උපකාරී වෙන එකක්. කටින් කරන්න බෑ, හැබැයි නෝනින් සලකා කරන්න පුළුවන්. එතකොට එහෙම කටින් කරලා කරන්න බෑ.
නමුත් නෝනින් සලකා පුළුවන්. එතකොට මම ඔබට කිව්වේ එකයි ශ්‍රද්ධාව ඇති කර ගැනීමේදී. එතකොට බුදුරජාන් වහන්සේ ධර්මයේ වදාලා මේ සංසාර ගමනක් යනවා. මේකට හේතු තෘෂ්ණාව. එතකොට හා මං තෘෂ්ණාව නැති කර ගන්න ඕනේ. මං හෙට ඉඳලා මේ ළමයි එක කතා බස් කරන්නෙත් නෑ, වැඩට යන්නෙත් නෑ, බත් යන්නෙත් නෑ. උඹලා උයාපල්ල මං තෘෂ්ණාව නැති කරනවා. එහෙම කරන්න බෑ. හැබැයි බුද්ධ කාලේ කළා. බුදුරජාණන් වහන්සේ කිව්වා උයන එක නවත්තපන්, වැඩ කරන එක නවත්තපන්, ආතෑරපන් ගිවල් දොරවල්. වරින් මේ ගමනට මේක කරපන් බේරෙනවා කිව්වා. ඒ කාලේ හරි. ඇයි හේතුව? ඒකට වමනා කරන විදිහේ උල්පත හිතේ තිබිච්චාය. ඒක කළා. මං එක දන්න පවුලක් හිටියා. මම මේ ඉස්සර ගොඩාක් ඉස්සර මේ කියන්නේ. දවසක් මේ උපාසක ගියා එක්තරා ආරණ්‍යයකට. ගල්ලෙනට ගිහලා දැන් මෙයාට භාවනා උගන්නන්න කවුරුත් නැහැ. වාඩි වුණා, භාවනා කරන්න පටන් ගත්තා. හිත සමාධියකටපත් වුණා. සමහරවිට මෙයා පෙර ආත්මේ පැවිදි වෙලා හිටපු තැනක්ද දන්නේ. සමාධියකටපත් වුණාම අර මේ සමාධියකටපත් වෙනවා කියන්නේ හිතට ඇති වෙන විශාල සැපයක්. ඒක සාමාන්‍යයෙන් මේ කෑමක් කාලා බීලා මේ ෆිල්ම් එකක් බලලා වෙන දෙයකින් සින්දුවක් අහලා ගන්න ගුරුසු එකක් නෙමෙයි. ඒක බොහොම සුවදායක සැපවත් එකක්. එදකොට ඒක මොහොතකට ඇති වුණත් කෙනෙකුට ඒක හොඳට මතක හිටිනවා. අනේ මේක හරි සැපයිනේ හිතට කියලා. සමාධිය කියලා කියන්නේ නීවරණයන්ගෙන් බැහැරවීම. ඉතින් මේ උපාසකට මේක වුණා. ඉතින් මේ උපාසක එතකොට විශ්වාසය තිබ්බා, හා එහෙනම් මට දැන් මේක කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේ ගෙදර ගියා. හාමිනේට කිව්වා, හාමිනේ නිවන් දකින්න පුළුවන් නේ? මං අත භාවනා කරගෙන ගියා, මට මේ හරි සැපයක් ආවා. මේක කරගන්න පුළුවන් වැඩක්. මොකද කරන්නේ කියලා ඇහුවා. අපි හතර දිනාම පැවිදි වෙමු කිව්වා. තාත්තයි පුතේ අම්මයි දුවයි. ඊළඟ අපි මම පුංචි කාලේ වෙච්ච සිද්ධියක් මේ කියන්නේ. පැවිදි වුණා. අම්මයි දුවයි මේ ආරාමයකට ගියා. තාත්තයි පුතේ ආරණ්‍යයට ගියා. කාලයක් දැන් ටික දවසක් යනකට මෙයාට ඒ විදිහට භාවනා කරගන්න බෑ. මං කිවි හිතේ අපි හිතාගෙන ඉන්න දේවල් නෙමෙයි අපිට වෙන්නේ. එතකොට මෙයා ආවි කොහොමද ගෙවල් දොරවල් අතහැරලා හිට ආපහු ගෙදර යන්න බලාගෙන නෙමෙයි. කරත්ත තිබුණා, ගොන්නු හිටියා, දොරවල් ඇරියා. ගම්මුන්ට කිව්වා කැමති විදිහට බඩමුට්ටු ගෙනියන්න, රජ කාලේ වගේ. එතකොට කරත්ත ගවයෝ මේ ඒ හැම දෙයක්ම කැමති කෙනෙකුට අරගන්න කියලා මේගොල්ලෝ එළියට බහලා ගියා. මං පුංචි කාලේ වෙච්ච සිද්ධියක් මේ. එතකොට එයා එක කල්පනා කර කර හිටිය, අනේ මට අර විදියට දැන් එයාට ඇති වුණානේ සමාධිය. එතකොට එයාගේ තෘෂ්ණාව හටගත්තා. ඒක මං ආයෙ ඇති කරගන්න ඕනේ. මනසින් යමක් කීම හැදිලා නැතුණාට පස්සේ හිතෙන් මවාගෙන ඒක එහෙම ගන්න බෑ. ඒකට හිත පුරුදු කරන්නේ නැතුව. ත්‍රිමයා මෙහෙම කල්පනා කළා. ඔහොම වෙනකොට මෙයා එහෙම ඉඳලා මට නිින්දයක් නැතුව ගියා. ඊළඟට ලොකෙක්ව හටගත්තා. ඊට පස්සේ දොස්තර මහතුරු ගාවට ගියාම ඒගොල්ලෝ කිව්වා භාවනා කරන්න එපා, ඔන්න ආසකරණ එකම එපා කිව්වා. ඊට පස්සේ කල්පනා කර කර ඉන්නවා, මොකද්ද මේ වුනේ? පස්සේ හතර දිනාම සිවුරු ඇරියා. දැන් මේ වගේ දේවල් මම දැකලා තියෙනවා පුංචි කාලේ. පෙච්ච දේවල්.
එහෙම වෙන්නේ අපිට මේ යුගයේ එහෙම කරගන්න පරිසරයක් හදනවා කියන එක ලේසි නෑ. සමහර විට එයාගේ පිනක් මතුවුණා අර භවනා කරද්දී. හැබැයි එයාට ඒකට උවමනා කරන ඊතුරු පින් හැදිලා තිබුණේ. එතකොට එයාගේ ගැටලුව වෙන්නේ ශූරරූපයක නෙමෙයි. එයාට ශ්‍රද්ධාවට මුකුත් වුණාද දන්නේ නැහැ නේද? ඊට පස්සේ විශ්වාසය නැතුව ගියොත් අයියෝ මේක මුකුත් වැඩක් නැහැ මේකේ. එතකොට ශ්‍රද්ධාවට නේද හානි වෙන්නේ? ඒ නිසා මේ කටින් කියන තරම් ලේසි නෑ ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම. එතකොට එයා දුක, ඊළඟට දුකට හේතුව තෘෂ්ණාව, දුක්ඛ නිරෝධය කියන්නේ නිවන. නිවනට යන මාර්ගේ නිරෝධගාමිනී පටිපදා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ. තුරු ශ්‍රද්ධාව කියලා කියන්නේ එයා බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවා, ධර්මයේ ගැන පහදිනවා. එතකොට ඒ ධර්මය එයාට බැරි වුණාට වෙන කෙනෙක් කරන්න බැරිද? පුළුවන් නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ධර්මයේ පුරුදු කරපු සම්පූර්ණයෙන් අවබෝධ කරපු උත්තමයන්ට අපි මොකද්ද කියන්නේ? රහතන් වහන්සේලා. ඉතින් අපි රටටත් මිහිඳු මහරහතන් වහන්සේනි වැඩි. එදලා අපි රටටත් ඒක කියලා දුන්නා. ඒ කාලේ ඉතින් රහතන් වහන්සේලා බිහි වුණා. ඒක නැති වුණාට පස්සේ නෑ ආයෙ ආටිෆිෂල් කෘතිම විදිහට හදන්න බෑ. කෘතිම විදිහට හදන්න පුළුවන් නම් ඇල් හාලුත් පුළුවන්. දැන් මේ ළඟදීත් මගේ ළඟට වීකරලක් වගේ ගිනාවා බජිරි. බජිරි දන්වන්නේ බජිරි ගස්. බජිරි ගස් වීකරලක් වගේ එකක් අරන් ආවා මට. මේ ඇල් හාල් මං කෝ මොන ඇල් හාල්ද මේ බජිරි කිව්වා. මේ මේවා මං කොරියාවෙ ගිහිපු වෙලාවේ දැක්කා. ඒ වැටවල් ලයිනේ තියෙනවා ඒ බජිරි ගස්. එතකොට කොරියෙන් වාහන එනවනේ මෙහෙට. ඔය අතලි බජිරියට තියෙන්න ඇති. ඒව ගිහිල්ලා පැල වුණා. දන්නේ නැහැ කාට හරි ගිහින් දුන්නා ඇල් හාල් කිව්වා. එතකොට මේ පළතුරක්වත් ඒ නැති වෙච්ච එක ඒ විදිහට උපද්දවන්න බැරි එකේ රහතන් වහන්සේලා ඒ විදිහට උපද්දවන්න බැහැ. නමුත් අපිට මේ ඒ උපද්දන්න බැරි වුණාට ඇල්හල් තිබුණ නැද්ද? තිබුණනේ. ඒව කෑවනේ මිනිස්සු. ඒ වගේ. ඒ නිසා ධර්ම මාර්ගයේ අපිට මේ ආගන්න බැරි වුණාට ඒ ධර්ම මාර්ගයේ දෝෂයක්ද අපේ දෝෂයක්ද? අපේ දෝෂයක්. අන්න ඒ විදිහට අඳුනගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ශ්‍රද්ධාවට හානි වෙන්නේ නැහැ. නැත්තම් මං හොඳට දන්නවා මේ මට නම් මේ ධර්මයේ කොහොම හරි අවබෝධ කරගන්න ඕනේ කියලා ආපු අය අනේ මං ඕවා අතහැරියා කියලා ඒ කටින්ම කියනවා මට ඇහිලා තියෙනවා. මට ඒ වගේ හම්බ වුණා එක ගල්ලෙනක හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ කිව්වා මම මේක අවබෝධ කරගන්නමයි මේ මම මහණ වුණේ කිව්වා. පොඩි ළමෙක් ඉන්න තාත්ත කෙනෙක් මහණ වුණා. ඒකට ඔට්ටු වුණා. ඊට පස්සේ ආයේ මේ නැෂනල් එකක් ගහගෙන ඇවිල්ලා මහත්තයෙක් මගෙන් අහනවා ඔබ වහන්සේට මම අඳුරන්න පුළුවන්ද? මගේ කවුද අර අසවල් ගල්ලිනේ හිටපු හාතු මත මම කෝපයි. ඇයි කියලා මම. දැන් මම හිතුවා කිව්වා දැන් ජාතිය ගොඩ ගන්න මොනව හරි කරන්න ඕනේ කියලා. දැන් බලන්න හිත එහාට මෙහාට මිනිස්සයව දක්කන්නේ නැද්ද? දක්කනවා හිත. දෙහිමේකේ අර ශ්‍රද්ධාවක් රඳවාගෙන තියාගන්නවා කියන්නේ පුංචි දෙයක් නෙමෙයි. නමුත් ඔබට නිතරම ශ්‍රද්ධාවන්ත පින්වත්නි කී කී ඔබ නිකන් උඩට උස්සලා තිබ්බ නිසා ඒකට අහු වුණාද දන්නේ. ඒක එහෙම එකක් නෙමෙයි. මේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම ලීසි නෑ. එතකොට ශ්‍රාවක සංඝයා ගැනත් හිතේ පැහැදීම කරුණු කාරණා
ඇතුව හිතේ ශ්‍රද්ධාවක් හටගත්තාම ඒ ශ්‍රද්ධාවට කල්පනා වින්න ඕනේ ඒ ශ්‍රද්ධාවට හානි වෙන්නේ නැති වෙන්න. මම ඔබට කියන්නම් 1870 ගණන් වල ඉන්දියාවේ එක් විමිට අවුරුදු 100කට කලින්නේ ඒ ඉන්දියාවේ මම හිතන්නේ ගුජරාත් කියන ප්‍රාන්තයේ එක ළමෙක් හිටියා. මේ ළමයා ඒ මරාඨි භාෂාවෙන් පොතක තිබුණා බුද්ධ ධර්ම ගැන සංගරාවක ඒකේ සූද්දංගේ කාලේ. මේක කියෝලා මේ ළමයට එක පාට ආශාවක් ඇති වුණා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැන. තරුණෙක් වෙලා යාගේ හිතේ තියෙන්නේම දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ. යාගේ ඩයරි ලියනවා මට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මං ඉගෙන ගත්තොත් මට සිතක් වෙනවා කියලා මං විශ්වාස. ඊට පස්සේ මියා හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා ඉගෙනගෙන මහාචාර්යවරයෙක් වුණා සුද්දංගේ කාලේ. එතකොට ලංකාවේ හික්කඩුවේ සුමංගල හඳුරගේ කාලේ ඇවිල්ලා මහාන වුණා, පැවිදි වුණා. මේක පුරුදු කරන්න බලාගෙන එයාගේ නම අහලා තියෙති ඔබ ධම්මානන්ද කෝසම්බ කියලා, පඬිවරයෙක්. එයාට ධර්ම මාර්ගයේ ත්‍රිපිටකේ හොඳට පුළුවන් පාඩම්, පාලි හොඳට පුළුවන්, අභිධර්මයේ ටීකාවක් අර්ථ විස්තර කරන පොතක් ලිව්වා නවනීත කියලා පාලි භාෂාවෙන්. ඉච්චර දන්නවා. නමුත් තමන්ට තනියම කරන්න බෑ, කල්යාණ මිත්‍රෙක් ඕනේ. හිත පහදවලා ඒක යන්න සලසන්න. ඉතින් මෙයා පැවිදිත් උනා මේක හරියේ නෑ. මෙයා හිතුවා මේට වඩා ප්‍රායෝගික තව කොහෙද තියෙන්නේ කියලා බැලුවා. මෙයාගේ හිත ගියා නිගණ්ඨ ධර්මයට. සිවුරුවැරියා ඊට පස්සේ ටික දවසක් ගිහලා හිටිය නිගණ්ඨනාත පුත්‍රට කලින් හිටිය තව කෙනෙක්, එයාට කියන්නේ පාර්ශ්වනාත කියලා. එයාගේ මතයක් තිබුණා ශාරීරික ලෙඩ වෙනකොට මේකෙන් ලෝකෙටත් වැඩක් නැත්තම් මේක පවත්වන එක තේරුමක් නැහැ, ආහාර පාන වර්ජනය කළා මැරෙන එක තමයි හරි කියලා. මේක මේ වැඩක් නැහැ, මේකට සලකලා කියලා. එතකොට එයා අසනීප වුණා. එකපාරක් ආහාර වර්ජනය කළා. මහත්මා ගාන්ධියාගෙන් ඉල්ලීමක් කළා ආහාර වර්ජනය කරන්න එපා කියලා. දෙවෙනි පාර අසනීප වුණා, කාගෙන්වත් ඇහිුවේ නැහැ. හැමට කියන්නේ ඇටවලට ඇටසැකිල්ලට හැම ඇලිලා එයා මැරුණා. එතකොට බලන්න මං ලියාගේ පොතක් කියවලා මං පුදුමයටපත් වුණා. අනේ මේ ත්‍රිපිටක ධර්මයත් ඉගෙනගෙන ශ්‍රද්ධාවට එන්න බැරි වුණානේ කියලා. එතකොට එහෙම ශ්‍රද්ධාවට එනවා කියන්නේ අපි හිතන තරම් පහසු කටයුත්තක් නොවේ. එතකොට ශ්‍රද්ධාවට ආවොත් ශ්‍රද්ධාව විතරද මේ පහසු? ඔක්කොම පහසු. ඊළඟට සීලේ. ඔබ හිතන්නේ සීලේ ලේසි කියලාද? දැන් පන්සිල් ගන්නවා මේ තැපෑරුම් අරිනවා හැමතැනම. වෙන්න පුළුවන්ද මේක? එතකොට පවුල් අවුල්, උඩින් ඔපේ යටින් හපේ, මෙහෙම වෙනවද? එතකොට පංචශීලී රැකගන්න මිනිසියෙකුට කොච්චර අමාරුද? එහෙනම් ඒ අමාරු වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ ශ්‍රද්ධාවේ තියෙන අඩුව. ශ්‍රද්ධාව ඇති වුණොත් ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ එයාට ඒ ධර්මයේ අහලනේ. ධර්මයේ තුල තියෙන විස්තරේ හොඳට පුළුල්ව ඇහුණා නම් එයා ඒකෙන් උදව් ගන්නවා.
තමන්ට. ඒකෙන්නේ මේ කාලේ අපිට තියෙන බුද්ධ ශාසනයෙන් පිහිටක් ගනිල්ලයි. ඒ පිහිට ගන්න එක තමයි අමාරු. අපි උපකාර ගන්නයි මේ ඉන්නේ. නමුත් පොඩ්ඩක් එහෙමකට කියන්නේ අනේ මම තමයි අරක කළා, මම මේක කළා, මම යෝග කළේ, මන් නැත්තම් කරන් හ කියනවා. එතකොට බැලුවාම උපකාර තමන් ගන්නවා කියන එකක් තමන්ට තේරෙන්නේ නැහනේ. එතකොට අපිට උමනා කරනවා මේ ධර්මයේ අපි ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියන්නේ තමන්ට ඇති කරගන්න උපකාරයක්. ශීලයේ ඇති කරගන්නවා කියන්නේ තමන්ට ඇති කරගන්න උපකාරයයි. ශීලයේ ඇති කරගැනීම ලේසිද අමාරුද? ඔබ හිතන්න ලේසිද අමාරුද? අමාරුයි. කයේ ශීලෙයි වචනේ ශීලෙයි දෙකක්, සිතේ ශීලෙයි එකක්. කයේ ශීලී වචනේ ශීලෙයි තමයි අපි හරි ගස්ස ගන්න තියෙන්නේ. ගොඩක් අයට ওই දෙකම කැඩෙනවා. පරිස්සමෙන් ඉන්නවා. කයෙන් පරිස්සම් වුණත් කටින් පරිස්සම් වෙන්නේ නැහැ. කටින් සිල් බිඳ ගන්නවා. සීලයට ආස කෙනා මට තේරෙන හැටියට තමන්ගේ වචනේ ගැන සෑහෙන්න පාලනය කළ යුතු. වචනේ ගැන පාලනයක් නොකළොත් පාලනින් තොර වචනින් තමයි ගොඩාක් ප්‍රශ්න අර්බුද ඇති වෙන්නේ. එතකොට පංචශීලිය අපිට ආරක්ෂා කරගන්න පුළුවන් නම් එතකොට ශ්‍රද්ධාවක් තියෙනවා. ශීලෙත් මං කියන්නේ අමාරුම එක ශ්‍රද්ධාව ඇති කරගන්න එකට. ශ්‍රද්ධාව ඇති කරගෙන ඊට පස්සේ ශීලයට ඇති කරගත්තාම දැන් ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රායෝගික පැත්තට වඩා ගොඩාක් අමාරු වෙටලා ඉන්නේ. විශේෂයෙන් මේ තරුණ වයසේ ළමයි. මට ගමනක් යනකට සමහර අවස්ථාවලදී මහසෑය වඳින්න ගියත් මේ තරුණ පුතාලා ඉනවා මෙහෙම අල්ලගෙන ෆෝන් එක. මම කිව්වා නවත් ඕක ඕෆ් කරගන්න ඉල්ලමයි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ Facebook එකට දානවා. මේ මිනිස්සු ඉන්නේ මේ එක කකුලක් පොළවේ, එක කකුලක් ෆෝන් එකේ. එහෙම තමයි ඉන්නේ. එතකොට චූටි සාමාන්‍ය ළමයි ගත්තොත් ෆෝන් එකට අරගෙන පේන්තූරයක් දානවා. ඊට පස්සේ Facebook වලින් තමයි කතා බහ යන්නේ. ඒ තුච්ච ලෝකෙත් එක්ක ඉන්න තාක්කල් මේ ධර්මයේ පොඩ්ඩක්වත් සම්බන්ධ වෙන්නේ නැහැ ජීවිතයට. ඔය පොඩි චූන් එකක් ඇති වෙයි. Facebook එකක දාගෙන එක්ක කාට හරි බණී, එක්ක තමන්ගේ දෙයක් කියවයි. ඔහොම කර කර චූන් වෙලා ඉදී හැබැයි සීක බලනන් අහලකට එන්නේ නැහැ. එතකොට ශ්‍රද්ධා සීල දෙකයි. ශ්‍රුත කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අපි විශේෂයෙන්ම කල්පනා කළ යුතු එකක් තමයි ශ්‍රුතියේදී. ශ්‍රුත කියලා කියන්නේ ඇසුදී කියන එකයි. අද අපිට අසන්නක් තියෙනවා, කියවන්නක් තියෙනවා. එතකොට ශ්‍රුතියේදී ගොඩක් අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දෙනවා මේ උපතක් කරා අපි යන්න ඊළඟ ආත්මෙට. එ නැත්තම් අපි මෙතෙක් කල්ලාපු රටාවට හේතු වෙන්නේ තමන්ම කරගත්තු කර්ම. තමන්ම කටින් කියපුවා. තමන්ම කයින් කරපුවා. තමන්ම හිතින් හිතපුවා. ඒකට මොනවද කියන්නේ? කර්මය. තමන්ම චේතනා පහළ කළා කටින් කියපුවා. තමන්ම චේතනා පහළ කළා කටින් කියපුවා. කයින් කරපුවා, සිතින් සිතපුවා. ඒවෙන් තමයි හැදෙන්නේ ඊළඟ ආත්මෙට. මේ ජීවිතේ ගොඩාක් අපට තියෙන්නේ කලින් ආත්මවල ආපු ඒවක්. ඒ කිව්වේ දැන් මේ ජීවිතේ පෙර ආත්මවලින් අපි
දැන් අපි ගත්තොත් එහෙම අපිට තියෙනවනේ මේ ජීවිතේ ලැබිලා ඇස් දෙකක් කන් දෙකක් නාසයක් දිවක් කයක් මනසක් මේ ඔක්කොම කලින් ආත්මෙන් කර්මානුරූපව කලින් ආත්මෙන් ලැබිච්ච දියක් තමයි මේ තියෙන්නේ. පෙර ආත්මයකක් තියෙන්නේ. පෙර ආත්මයකක් නම් මේ තියෙන්නේ. එහෙනම් පෙර ආත්මේ රැස් කරපු දේවල් වල බලපෑම ඍජුවම මේ ආත්මෙන් නැද්ද තියෙනවාද? ඍජුවම තියෙනවා. එහෙනම් ඊළඟ ආත්මෙට මේ ආත්මෙක ඍජුවම තියෙනවා. එහෙනම් අපි මේ ආත්මේ අපිට තියෙනවා නම් ගොඩක් සමහර විට කරදර එක්ක ප්‍රශ්න අපි හිතන විදිහට වෙන්නේ නැත්තම් ඒවට පසුබිම් වෙලා තියෙන්නේ පෙර ආත්ම දේවල්. එතකොට මේ ආත්මේ පරිස්සම් වුණොත් කර්මයේ අවුල් හදාගන්න නැතුව කලින් ඊළඟ ආත්මෙට හොඳ වෙන්න පුළුවන්. ඒකෙදි ඔබට සීක බල හරියට ඇති කරගන්න බැරි වුණොත් මේ ආත්මේ වැරදිච්චා ඉස්සර වෙනවා. වැරදිච්ච අතර ඉස්සර වෙනවා ගොඩක් දේවල්. අපි ගම්මු මේ ආත්මේ කෙනෙක් ඉන්න උගත් ධනවත්. හැබැයි දෙමව්පියන්ට ගරහපු කෙනෙක්. එහෙනම් ඊළඟ ආත්මෙදී යාට මුල් වෙන්නේ තමන්ගේ උගත්කමෙන් වෙච්ච දේත් නෙමෙයි, ධනවත්කමෙන් කරපු දේත් නෙමෙයි, දෙමව්පියන්ට කරපු එක. ඒක තමයි ඉස්සල්ලා පළ දෙන්නේ. අපගේ මේ ආත්මේ කෙනෙක් බොහොම ප්‍රසිද්ධයි. නමුත් ගුරුවරයාට හිංසා කළා නම් ඊළඟ ආත්මයට මොකද වෙන්නේ? ඒක තමයි ඉස්සල්ලා පළ දෙන්නේ. ඒ වගේ බරපතල ඒවා තියෙනවා. දැන් සමහර අවස්ථාවල තියෙන්න පුළුවන්. දැන් කාලේ මේ ළමයි මං කිව්වේ Facebook පිස්සු නිසා කල්පනා කරන්නේ එක එක මනස්ගත නිසා තරුණ ළමයි තරුණ වයසේ ළමයි තමන්ගේ පවිත්‍ර ජීවිතය ගැන කල්පනා කරන්නේ. මේ නිසා සමහර විට උනිසි වයසේ නිසි අවස්ථාවේ නැතුව සමහර ගෑනු දරුවන්ගේ කුසට දරුවු ලැබෙනවා. නුසුදුසු අවස්ථාවේ. එතකොට යා අනිවාර්යම පෙළඹෙනවා ගප්සාවකට. ඊට පස්සේ මෙයා මේ ආත්මෙ කොච්චර පින් දහම් කරගෙන හිටියත් අර වෙච්චදී තමන්ට නොදෙනුවත් හිතේ තියෙනවා. එතකොට මේ කාලේ තමන්ට හොඳට හසුරුව ගන්නත් බැරි නම් තමන්ට නුවණ විපාක දෙන්නේ මරණාසන්නයකට. ඒක ඒ වගේ මේ කර්මය අපි තෝරන එක නෙමෙයි වෙන්නේ. ඒ රටාවේ අනේක වෙන්නේ. මට දවසක් එක වයසක අම්ම කෙනෙක් කිව්වා. ඒ අම්මට වයස 80-85ක් විතර ඇති මං හිතන්නේ. අනේ ස්වාමීනි මට හරි ප්‍රශ්නයක් තියෙනවා. මට මේක කාටවත් කියාගන්න බැරි හිටියේ. ඔබ වහන්සේ දරුවෙක් වගේ මගේ ප්‍රශ්නේ තේරුම් ගනී කියලා හිතනවා. මං කෝ කියන්න අම්මා කමක් නැහැ කිව්වා. අනේ මම මේ පුද්ගලිකකේ ආලු විලා තරුණ කාලේ මගේ කුසෙට දරුවෙක් පිහිටියා කිව්වා. ඊට පස්සේ මං ඒක මං බඳින්ද ඊට පස්සේ ගෙදරින් තෝරපු මගේ මහත්තයට මං ඒක කිව්වා කිව්වා. හොඳ වෙලාවට මේ මහත්තයා සත්පුරුෂයෙක්. ඒ මහත්තයා කියලා තියෙනවා ඔයා බය වෙන්න එපා. මං ඔයාට වෙනසක් කරන්නේ නැහැ. දරුවා නැති කරන්න එපා. මම මගේ කෙනෙක් හරියට බාර ගන්නම්. නමුත් ඒ වෙලාවේ මහත්තයට කියන්න ඉස්සෙල්ලා දරුවා නැති කරන්න ඒ අම්මා try කළා. නැති වෙලා නැහැ. ඊට පස්සේ මට කිව්වා අනේ ස්වාමිනී යා දුවක් දැන් යා ડોක්ටර් කෙනෙක්. නමුත් මම මෙහෙම කරන්න හැදුවා කියලා මගේ හිතේ වේදනාව නැති වෙන්නේ නැහැ කිව්වා. මං කෝ අම්මා දැන් ඌව කල්පනා කරන්න එපා. ඌ කතරින්ද අතර්ලා දැන් සීක බල ගැන මෙනෙහි කරන්න. මොකද සීක බලවල තියෙන්නේ දැන් අපිට වැරද්දක් වුණොත්
ඒක මෙනෙහි කර කර ඉන්න කියලා නෙමෙයි. ඒක අතහැරලා බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම. තමන් දැන් සංවර වෙලා ඉන්නවා නම් දැන් වෙච්ච සංවරය ගැන සිහි කිරීම. ඊළඟට ධර්මයේ තුල ඒ තියෙන විස්තර තේරුම් ගැනීම ශ්‍රුත. ඊළඟට ත්‍යාග. ත්‍යාග කිව්වේ දීම, දෙන්න පුරුදු වීම. ඒ කිව්වේ සමා අපි පුරුදු වෙන්න ඕනේ හිතේ, අර හිතේ තියෙනවනේ කුණුකම කියලා එකක්. අපි ඒකට කියන්නේ කුණුකම කියලා. ඒ කියන්නේ දෙන්න හිතෙන්නේ. ඒක මැඩගෙන අපි පුළුවන් හැටියට දේශනාව තියෙන දත්වාච බුත්වාච යථානුභාවං අනින්දිතෝ සග්ග මුපීති ඨානං. තමන් දීලා පුළුවන් හැටියට දීලා පුළුවන් හැටියට කාලා බීලා නින්දා රහිත දෙබුළු යනවා කියලා එමේ තියෙන්නේ. නින්දාවක් ලැබෙන්නේ අපාගත වුණොත් නේ. දෙව්ලෝකියොත් මිනිස්සුන් නින්දා ලබනවාද? එතකොට අපි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙද්දි තියෙන්න ඕන එකක් තමයි දෙවියන් අතරට යෑමේ කැමැත්ත. මොකද හේතුව ඒක අපි දිව්‍ය ලෝකෙට යන්න අදහස් කරන්නේත් කන්ට බොන්ට බලාගෙන නෙමෙයි. ඒක වැඩක් නැති එකක්. ඒක අපි ප්‍රධාන කාරණේ නෙමෙයි. ප්‍රධාන කාරණේ තමයි කලන මිතුරු ඇසුර. මංගල පළවෙනි මංගල කාරණයක් තියෙනවනේ. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. ඕන් ඕක තමයි අපට උවමනාම කරන බේස් එක. ඒක තමයි මේකේ උවමනාම කාරණේ. අපිට වැරදුනා නම් වැරදිලා තියෙන්නේ පාප මිත්‍රාශ්‍රයකින්. නොමඟ ගියා නම් නොමඟ ගිහිල්ලා තියෙන්නේ පාප මිත්‍රාශ්‍රයකින්. පාප මිත්‍රයා ලස්සනට අපි අල්ල ගන්නවා. ඒ නිසා තමයි ගොඩාක් දුරට මේක වෙන්නේ. හරියනම් හරියන්නේ සත්පුරුෂ ආශ්‍රය. ඒ නිසා දෙවියන් අතරේ සත්පුරුෂ දෙවියන්ගේ ආශ්‍රය කැමැත්තෙන් තමයි අපි මේව කළ යුත්තේ. මොකද බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීම, ධර්මයේ කෙරෙහි හිත පහදවා ගැනීම, ශ්‍රාවක සංඝයා කෙරෙහි හිත පහදවා ගැනීම, සිල්වත් වීම, ධර්මඥානය දියුණු කර ගැනීම, ත්‍යාග, දීම. දීමේදී දෙන දේ විශාල වෙන්න ඕනේ නැහැ. පුංචි දෙයක් හරි දීලා ඒකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන් නම් ආන්ගේ දීමෙන් ලැබෙන සතුට තමයි ත්‍යාග කියන්නේ. ත්‍යාගයට ගොඩාක් උපකාරී වෙනවා ඊර්ෂියාවයි මසුරුකමයි නැතිකම. ඊර්ෂියාව කියන්නේ මොකද්ද? තව කෙනෙකුට, තව කෙනෙක් හොඳින් ඉන්නවට කැමති නෑ, තව කෙනෙක් දියුණු වෙනවට කැමති නෑ, තව කෙනෙක් ප්‍රසිද්ධ වෙනවට කැමති නෑ, තව කෙනෙක් කාලය ඇඳලා ඉන්නවා දකින්න කැමති නෑ, තව කෙනෙක් හොඳට ගිය අඳුරක් හදාගෙන ඉන්නවට කැමති නෑ, ලස්සන්ට පවුල් ජීවිතයක් ගෙවනවට කැමති නෑ. මේව මොනවද? ඉරිසියා. මච්චරිය මසුරු වෙනවා කියලා කියන්නේ තව කෙනෙක් හොඳින් ඉන්න, තව කෙනෙක් හොඳින් ඉන්න අපිට උපකාරයක් කරන්න තියෙනවා නම් ඒ උපකාරය කරන්න එයා කැමති නැහැ. මසුරු. දැන් ගොඩක් සමහර අය ඉන්නවා තමන් භාෂාවක් දන්නව අන් කෙනෙකුට උගන්වන්නේ කැමති නැහැ. තමන් ශිල්පයක් දන්නව ඒක උගන්වන්නේ කැමති නැහැ. ඒ ඔක්කොම මසුරු. තමන් ධර්මයක් දන්නව උගන්වන්නේ මසුරුකම. ඒ මසුරුකම සමහරට එයා තියාගන්නේ එයාට අන් අයගෙන් ගෞරවය තියෙනවා එයා වැඩිපුර දන්නවා නම් කියලා හිතලා. එහෙමත් තා ඉන්නවද ලෝකේ? එතකොට මේ ඊර්ෂියා මසුරුකම් ආදී නැත්තම් එයා ත්‍යාගවන්තයෙක්.
එයා පුළුවන් හැටියට ත්‍යාගයේ යෙදෙනවා, දානෙ යෙදෙනවා. එතකොට සද්දා, සීල, ශ්‍රුත, ත්‍යාග, ඊළඟට ප්‍රඥා. ප්‍රඥාව කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේ සද්දා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා එකෙන් බලවත් මේක ප්‍රඥාවයි කියලා. ඒ කිව්වේ දැන් අපි ගමු, මේ ඔබ දන්නවද මේ වහලවල් තියෙනවා ගෙවල් වල, ඒකට මැද්ද තියෙනවා මැදලීය. මැදලීයට වටේ පරාල ටික එකතු කරනවා. එතකොට වටේ පරාල ඔක්කොම වදින්නේ මැදලීය තිබ්බොත් තමයි. මැදලීයට තමයි පරාල වද්දන්නේ. ඒකට කියන්නේ කනි මඩල කියලා. ඉස්සර එතකොට රවුම් වහලවල් තියෙන මේ ගිවල් වල වහලේ ගහද්දී අර මැද කැණි මඩලෙට තමයි අර වටේ තියෙන පරාල ටික ඔක්කොම වද්දන්නේ. අපි කියමු මේ සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන්නේ වහලක් කියලා. මේ වහලේ පරාල හතරයි ලීයයි තියෙන්නේ. සද්දා, සීල, සුත, ත්‍යාග තමයි පරාල හතර. අර කැණි මඩල තමයි ප්‍රඥාව. අර ප්‍රඥාවට තමයි මේක වද්දන්න තියෙන්නේ. ඒ වගේ නුවණින් කල්පනා කරන්න බැරි නම් ශ්‍රද්ධාව රඳින්නෙත් නැහැ. නුවණින් කල්පනා කරන්න බැරි නම් සීලේ රඳින්නෙත් නැහැ. නුවණින් කල්පනා කරන්න බැරි නම් ශ්‍රුතේ පිහිටන්නෙත් නැහැ. නුවණින් කල්පනා කරන්න බැරි නම් ත්‍යාගයත් නැහැ. එහෙනම් මේ ඔක්කොටම ප්‍රධාන වශයෙන් උදව් වෙන්නේ මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ මෙතනදී මේ හැම දෙයකම තියෙන සත්‍ය ස්වභාවය. සත්‍ය ස්වභාවය තේරුම් ගැනීම. හැම දෙයකම තියෙන සත්‍ය ස්වභාවය තමයි මේ සියල් අනිත්‍යයි. එතකොට දැන් අපි ගම්මු, දැන් සාමාන්‍යයෙන් ගියක් දොරක් හදාගෙන කෙනෙක් ඉන්නවා කියමු. ඔන්න මහන්සියලා ගියක් දොරක් හදනවා, ළමයි ටිකක් හදා ගන්නවා. ওই අතරේ තමයි ලෙඩ වෙනවා. ලෙඩ වෙලා අපි ගමු බැරි වෙලාවත් මොකක් හරි වෙලා, දැන් මේකත් ඩෙන්ගුත් වැඩි, බැරි වෙලාවත් මොකක් හරි අසනීපයක් වෙනවා, මරණ ආසන්න වෙනවා. වෙනකට එයාගේ හිත ප්‍රඥාව නැත්තම් එයා හිතන්නේ මොකද? අනේ මට මේ ළමයි ටිකට මක් වෙයිද මන් නැත්තම්? මේ ගෙවල් දොරවල් වල කටයුතු කොහොම කරගනීද මන් නැත්තම්? අනේ මමනේ මේවා හොයා බැලුවේ කියලා. ඊට පස්සේ තමන්ගේ ඇස අනිත්‍ය වෙනවා. ඒ ගැන අවධානයක් නැහැ. බාහිරික රකින්න හදනවා. තමන්ගේ ඇස රක ගන්න බෑ. දරුවෝ රකින්න හදනවා. තමන්ගේ ඇස රැක ගන්න බෑ. කන රැක ගන්න බෑ. බාහිර ගොඩනැගිල්ල රකින්න හදනවා. අනේ මම මේ වත්ත පටන් ගත්තා විතරයි, මේ භෝග ටික දාන්න පටන් ගත්තා විතරයි කියලා. දැන් මෙයාගේ හිත වැඩ කරන්නේ තමන් සම්බන්ධයෙන්ද, තමන්ගේ පිටස්තර දෙයක් ගැනද? ඔව්, තමන්ගේ හිත බැඳිලා තියෙන්නේ පිටස්තර දේවල් වලට. මේ මගේ ස්වාමියා, මගේ බිරිඳ, මගේ ළමයි, මගේ ගෙවල් දොරවල්, මගේ කියලා බැඳිලා තියෙන්නේ. නමුත් මගේ කියලා තමන්ට ගොඩක්ම තීරුම් ගන්න තියෙන්නේ තමන්ගේ මේ ඇස කන නාසය දිව කය මනස කියන හයයි. මේකට නෙමෙයි වැඩිපුර යන්නේ අතන්ට. ඊට පස්සේ තමන්ගේ මේ ඇහැ මැරීගෙන යනවා. නමුත් බලාපොරොත්තු තියෙන්නේ ගොඩනැගිලි ටික නැත්තම් ගෙවල් දොරවල් ළමයි ටික දිහා බලන් ඉන්න. කන මෙරීගෙන යනවා, නාසි මෙරීගෙන යනවා, දිව මෙරීගෙන යනවා, ශරීරයත් මෙරීගෙන යනවා, මනස මෝතප්පාසන්න නැති වෙනවා. මේ අනිත්‍ය දන්නේ නැති වුණාම එයා බාහිර දේ හිත පිටවාගෙන හිතින් වැළඳගෙන ඉන්නවා. අනේ මන් නැතුව කොහොමද මේවා කරන්නේ කියලා. ප්‍රඥාව නැති එක්කිනා
ප්‍රඥාව තියෙන කෙනා හිතනෝ නැහැ පිටස්තරිකත් අනිත්‍යයි ආධ්‍යාත්මික එක. ආධ්‍යාත්මික කියන්නේ තමන්. තමන් ළඟ තියෙන දේවත් අනිත්‍යයි, තමන්ගෙන් බාහිර දේවලුත් අනිත්‍යයි. ඒ නිසා මම මේක ගැන හිතලා හරියන්නේ නැහැ. මම මගේ ජීවිතේ හිත කුසලී පිටවා ගන්නට ඕනේ, මම ධර්මී පිටවා ගන්නට ඕනේ කියලා කල්පනා කරනවා. ආංගික ප්‍රඥාව. ප්‍රඥාවේදී එයාට හිත ප්‍රඥාවන්ත කෙනා හඳුන ගන්න බලන්නේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන්. ඒක අපි හිතන තරම් ඒකත් ලේසි නෑ. දැන් ඔය කියපුවත් දැන් ඔබට තේරෙනවා ඇති මේ කියපු එකක්වත් ලේසි නෑ. මොකද අපි කාලය තිස්සේ පුරුදු වෙලා තියෙන්නේ මේ ආත්මෙ විතරක් නෙමෙයි, කලින් ආත්මවලත් දිගින් දිගට අපි පුරුදු වෙලා තියෙන්නේ අපි එක එක්කිනාට බැඳී වාසය කරන්නයි. බැඳී වාසය කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් එහෙම වාසය කරන්න පුරුදු නම් මේවා අනිත්‍ය වුණා කියලා අර බැඳී වාසය කිරීමේ අදහස නැතු යන්නේ. ඒක හේමම තියෙනවා. මේවා මේ දිරලා ගියා කියලා මේ බැඳී වාසය කිරීම අදහස දිරල යන්නේ. සමහරට ඒක එන්නේ වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ පුරුදු කරන්න තියෙන කෙනෙකුට සාමාන්‍යයෙන් ධර්මයත් එක්ක යම්කිසි තමන්ගේ හිතේ එකතු වීමක් තියෙන්න ඕනේ. ධර්මයත් එක්ක හිත එකතු කරගන්න ඕනේ. ඒක අමාරුයි. ඒකයි මේ ඔක්කොගෙම තියෙන ප්‍රශ්නේ. හිත ධර්මයට එකතු වෙන්නේ නැහැ. හිත එකතු වෙන්නේ බාහිර දේටමයි. මොකද හේතුව ධර්මයේ එකපාට ආස්වාදයක් නැහැ. බෙහෙත බොනවා වගේ බෙහෙතක ආස්වාදයක් තියෙනවද? නැහැ. සමහරට මොන කද වරදරයක්ද මේ, කවදද මම මේ බෙහෙත බීලා ඉවර කරන්නේ කීකෙ මම හිතේ තියෙන කියලා නේ බෙහෙත බොන්නේ. බෙහෙතේ ආස්වාදයක් නැහැ. බෙහෙත ඉතින් බොන්න ඕනේ. හැබැයි බෙහෙත බිව්වාම තමයි යා සනීප වෙන්නේ. ඒ වගේ අපි පුරුදු වෙලා තියෙන ආස්වාදේ අපේ හිතේ ආශාව ඇති වෙන දේවල් මෙනෙහි කරන්නයි. අපි ඒකට තමයි පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ඒ ආශාව ඇති වෙන දෙයට පුරුදු වුණාම මොකද වෙන්නේ? ඒකම තමයි හිතේ වැඩ කරන්නේ. ආස්වාදේ තමයි අපි සංසාරේ පුරුදු වෙවි අපි එක. අර ප්‍රඥාවෙන් කරන්නේ ආස්වාදේ පෙන්න එක නෙමෙයි, ආදීනව බලන්න පුරුදු වෙන එක. ඒතර ආදීනව බලන්න පුරුදු වෙන එක්කිනා තමයි සීක බලපහ ඇති කරගන්න කල්පනා කරන්නේ. සීක බලපහ පිටපු එක්කිනා තමයි මරණින් මත්තේ දිව්‍යයන් අතරේ යන්නේ. සංඛාරෝපපති සූත්‍රයේ තියෙන්නේ සීක බලපහ පිටපු එක්කිනෙකුට අදිෂ්ඨානයක් ඇති වුණොත් මම මරණින් මත්තේ රජපෞලක උපදිනවා කියලා. ඒකත් පුළුවන් කියනවා. එතකොට මම මරණින් මත්තේ බ්‍රාහ්මණ පෞලක උපදිනවා. ඒකත් පුළුවන් කියනවා. මම මරණින් මත්තේ තවුසිසාවි උපදිනවා. ඒකත් පුළුවන් කියනවා. මම මරණින් මත්තේ යාමේ උපදිනවා, තුසිත ලෝකේ උපදිනවා. ඒකත් පුළුවන් කියනවා. මම මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඒකත් පුළුවන් කියනවා. මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. ඒකත් පුළුවන් කියනවා. එහෙනම් ඒ කොහොම පුළුවන් කාටද? සීක බල පහ තියෙන කෙනාටයි. එතකොට ඒකේ අමාරු මොකද්ද? සීක බල පහ හදාගන්න එකයි. සීක බල පහ හදාගත්තේ නැතුව අපි කියනවා කියමු, මම නම් මරණින් මත්තේ සුගතිය යනවා, මං මේව බලන් දෙන්නේ නැහැ කියලා අපි කටින් කියනවා. ඒ ආවේගයට කියන කතාවක්. හිත ඇතුලේ තියෙන්නේ මුල් ඇදලා.
මුල් ඇදලා තියෙන්නේ. කඩින් කියන මට්ටම් ඕනේ නෑ, මේව මම නම් අතහැරලා යනවා කියලා. නමුත් ප්‍රශ්නයක් වෙන්න ඕනේ, හිත බැඳිලා තියෙන විදිය බලන්න නම්. ඉතින් ඒ නිසා අමාරු දේවල් මේ. ඒ අමාරු දේවල් ඒ නමුත් අමාරුවෙන් හරි මේ ආත්මේ ශ්‍රද්ධාවයි සීලයයි ශ්‍රුතියයි ත්‍යාගයයි ප්‍රඥාවයි ඇති කරගන්නට යම් කිසි ආකාරයක උත්සාහයක් ගත්තොත්, ඒ කියන්නේ දැන් ඔබගේ වල් දොරවල් වල දැන් ගිහිල්ලා එක්ක උයන්ඩ ඕනේ, එක්ක කඩින් ගන්න ඕනේ, මොන හරි තියෙනවනේ දැන් ගිහිල්ලා කරන්න දෙපැයි, දැන් ළමයිට කන්ට දෙන්න දෙපැයි. එතකොට ඒ අතරේ ඕම් කෝල් එකක් එනවා, ආන් අරම මෙහෙම කොලා ඕම් ඔන්න ප්‍රශ්නයක් අහපු බණ ඔක්කොම වතුරේ. වෙනවද නැද්ද? වෙනවා. ඉදිරි ගියගම ඕන්න රණ්ඩුවක් එක්ක ඕන්න ඕකට මැදිහත් වුණා. ඔන්න කේන් තියනවා, මොකද්ද වදේ මේ මම මේ බණ ටික අහලා ආවා විතරයි මට සැනසිල්ලේ ඉඳ දිහල්ලා කියලා කෑ ගහනවා. ඊට පස්සේ වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් දේවල් මේ. එතකොට ආයමත් හිත පහල කරගන්න ඕනේ. මොකද්ද? අනේ මම මේවා මැත්තේම මම වැහිගෙන මේකෙම කාල් ගෑවි මේක මෙදලා මට හරියන්නේ නෑ. මම කොහොම හරි මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගන්න ඕනේ කියලා හිතින් අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. එහෙම වෙන්නකොට රණ්ඩුවට එක කියන්න යන්න එපා. මට නම් වැඩක් නෑ මේවා, මන් නම් ඇති කරගන්නවා සීක බල තුපිට එක්ක නම් මං නෑ මං සීක බල ඇති කරගන්නවා කිය කෑ ගහනකට ඉතුරු ටිකත් නැතු යනවා. ළමයි ටික කිය ඔයාගේ සීක බල අපි දන්න ඔය කියයි. එතකොට ඔක්කොම වතුරේ. වෙන්න බැරිද? පුළුවන්නේ. ඒ නිසා මේ කටින් නෙමෙයි මේවා ඇති කරගන්න. මට නම් ශ්‍රද්ධාව තියෙනවා කියලා කියාපු අයට විච්ච දේවල් මම මගේ දෑහින් දැකලා තියෙනවා. මම නම් සීයක බලවයින් යුක්තයි කියලා කියාපු අයට මුකුත් නැහැ. ටයර් නැතුව ගියේ. ඉතින් ඒ නිසා මේ ප්‍රායෝගික දේවල් කටින් කියලා ගන්නේවා නෙමෙයි. ප්‍රායෝගික දේවල් හිමින් හිතේ පුරුදු කරගන්න දෙයක්. එතකොට හිමින් පුරුදු කරගන්න දේ පුරුදු කර ගැනීමෙදී මම කිව්වේ ඒක තමන් තුළ ශ්‍රද්ධාව තියෙනවා කියලා තමන්ව තමන්ට සහතික දී ගන්න කලබල වෙන්න එපා. තමන්ට සීලී පිහිටලා තියෙනවා කියලා සහතික දී ගන්න කලබල වෙන්න එපා. තමන්ට හොඳ දහම් දැනුමක් තියෙනවා කියලා තමන්ම සාතික වෙන්න කලබල වෙන්න එපා. තමන් මහා ත්‍යාගවන්තයෙක් කියා ගන්න තමන් කලබල වෙන්න එපා. තමන් ප්‍රඥාවන්තයෙක් වෙනවා කියලා කලබල වෙන්න එපා. මොකද අද අපි කියන දේ හෙට අපිට අහිමි වෙන්න පුළුවන්. මොකද දැන් අපිට අනියත වෙලා තියෙන්නේ. මම මුලින්ම කිව්ව වචනයක් තියෙනවා අනියතයි කියලා. අනියත කියේ මොකද්ද? ස්ථිර නැහැ. ස්ථිර නැත්නම් මේවත් ස්ථිර වෙන්නේ නැහැ. මේවා ස්ථිර වුණාට පස්සේ බවෙන්න දෙයක්වත් නැහැ. එහෙනම් ස්ථිර වෙනකම්ම අස්ථිරයි. ධර්මයේ සෝවාන් මාර්ගයට ත්‍යාගත්තොත් තුවම් පලිටපත් වෙනවා. අන්න එතකොට නම් ස්ථිරයි. එතකොට නියත නැත්තම් ගුණ ධර්මත් අනියතයි. මේ මොනවද මේ ආසින් ගියපු 이르දිපල සම්පන්න අය පිරිහිලා තියෙනවනේ. ඉතින් අපිට මොකද්ද නේද? ඉතින් ඒ නිසා තමන්ගේ මේ කොහොමත් මේ සසර ගමනක යන්නේ කියන එක මතක තියාගෙන කර්මානුරූපව අපිට මේවා කලින් ආත්මේ දේවල් වලට අනුව තමයි මේකේ තියෙන්නේ. මේ ආත්මය අපි කරන දේ ඊළඟ ආත්මෙට බලපානවා කියලා
මේක තේරුම් අරගෙන මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ කරුණු පහ ඇති කරගන්න කල්පනා කරන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි ගත්තොත් මම ඔබට කිව්වොත් එහෙම හරි මේ සීල දෙනාටම මේ ආත්මේ දැන් වහා වහා සෝවාන් වෙන්න ලැබීවා කිව්වොත් පොඩි චූන් එකක් හිතට එන්නේ නැද්ද? ඒක ප්‍රායෝගිකද? නැහැ. ඔබ සාදු කාර්යයක් දෙයි මේ මම කිව්වොත් එහෙම මේක භයානක සසරක්. මේකෙන් මදාද වහා වහා සෝවාන් වෙන්න ලැබේවා. ඊට පස්සේ කියන්නේ මම නම් සෝවාන් වෙන්න දෙඩිලි සදිෂ්ඨාන කරගත්තා. මොකද තමන් කොහොමද කරන්නේ? තමන් පුරුදු කරන්නේ නැත්තම්. මේකට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කළා. කිකිලියක් ඉන්නවා. මේ කිකිලි බිත්තර දැම්මා. හැබැයි කිකිලියට කිසිම අපේක්ෂාවක් නැහැ බිත්තර රකින්න. කිසි ඕනකමක් නැහැ. හැම තැනම රස්තියාදුවේ යනවා කිකිලි. හැබැයි රස්තියාදුවේ යන ගමන් කී කී යනවා. තව ටික දවසයි පැටවු ලැබෙයි. තව ටික දවසයි පැටවු ලැබෙයි. බිත්තර ඔක්කොම නරක් වෙනවා. ඒ හේතුව රකිලා නැහැ. මේක බුද්ධ වචනේ. බුදුරජාණන් වහන්සේ වදාලා තව කිකිලියක් ඉන්නවා. ඒ කිකිලි පැටවු දාලා ඒ කිකිලි තව ටික දවසයි පැටවු ලැබෙයි කියන කතාව නැහැ. ඒ කිකිලි පාඩුවේ මොන හරි කාලය ඇවිල්ලා බිත්තර ටික රකින්නවා. ඒකේ 아무තු බලාපොරොත්තුවක් නැහැ කියනවා. බිත්තර රකි ඒ කිකිලිට කරන්න දෙන්නේ මොකද්ද? බිත්තරේ දෑවට පස්සේ බිත්තරේ රකින්න එකයි. ඒ රකින්න කාර්යය කිකිලි හරියට කළා නම් ඊට පස්සේ බිත්තරේ වැඩේ බිත්තරේ බලාගන්නේ. මොකද කිකිලිට අපේක්ෂාවක් තිබ්බට දැන් මං කියවන බිත්තර ටික දැම්මා. කලින් කිකිලි බැලුවා කෝ තාම ආවනේ යන්නේ පැටවු ටික. ආයේ ගියා. ආයේ මොනවාරි කෑවා. ආයෙවිල බැලුවා. කෝ හිටවත් හම්බ වෙයිද දන්නේ නැහැ මේ පැටවු ටික. පැටවු හම්බ වෙන්නේ නැහැ එහෙම. ඒ හේතුව පැටවු ලැබෙන ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට අර කිකිලි බිත් අනි දෙවනි කිකිලි තමන්ගේ පාඩුවේ බිත්තර රකින්නවා. ඒ රැකීම හේතු කරගෙන බිත්තර මෝරනවා. බිත්තර මේරීම හේතු කරගෙන නිසි කලට කිකිලි කියන්න ඕනේ රයිට් වරෙන් කියලා කියන්න ඕනේ. විලාවට අර කටුව සිදු කරගෙන පැටියයි දෙදෙනා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ධර්මයේ අවබෝධ වීම මේ ආකාරයි කිව්වා. එද කොච්චර පැහැදිලිද? ඒ වගේ අපිට හේතුවක් නම් උපත් හදන්න තියෙන්නේ. අමාරුවෙන් හරි අපි කරන්න ඕනේ මොකද්ද? ඒ හේතුව හදන එකයි. එතකොට ඒකට තියෙනවා නම් බාධාවක්. අමාරුවෙන් හරි මොකද්ද අපි කරන්න තියෙන්නේ? බාධාවෙන් බාධා වළක්වන එකයි. අපිගම කෙනෙකුට තියෙනවායි කියලා අධික ස්නේහයක් දරුවගෙන එහෙනම් අමාරුවෙන් හරියා කරන්න ඕනේ මොකද්ද? උපේක්ෂාව පුරුදු කරන එකයි. කෙනෙකුට තියෙනවා කියමු තමන්ට සතුරු කරදර ඇවිල්ලා තමන් මේ දුක් කරදර ඇවිල්ලා මේවා මතක් කිවි අධික වේදනාවක් මතක් වෙනකොට ද්වේෂය හට ගන්නවා කියමු. එහෙනම් යයිස් මොකද්ද කරන්න තියෙන්නේ? සංසාර ස්වභාවය මැනේ කරලා උපේක්ෂාවටපත් වීමයි. ඒ වගේ අර බාධා මැඩලන් නැතුව මේක පිහිටන්නේ. එතකොට ඒක පිහිට ගන්න බාධා මැඩලන හිතක් ඕනේ. එහෙම තමයි ඒක ඇති කරගන්න තියෙන්නේ. එහෙම කරගත්තට පස්සේ ඕන් හිත ඒ අරමුණේ ගෙනියන්න පුළුවන්. යම් කිසි ප්‍රමාණයකට පුළුවන් වෙයි. එතකොට යා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා හොඳට පුරුදු කරගත්තොත් ඒ කෙනාට සුගති යන්නත් පුළුවන්. මේ ගෞතම සාසනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් වාසනාව ලැබීවි. Mm-hmm.